සුබදවසක් විවාහම දෙනාටම මරණය කියන්නේ කොහොමත් බය හිතෙන දෙයක් හිතලා බලන්න මැරෙන්න පුළුවන් අමාරුම විදිහට දුක් විඳලා මැරෙනවා කියන එක කොහොමද තියෙයිද කියලා මේ වගේ ලෝකයේ මෙතෙක් දීලා තියෙන දරුණුම දඬුවම් ක්‍රම කීපයක් රැඳෙන්න අපිත් එක්ක වීඩියෝව අවසන් වන තෙක් කැපුම් දහසක් මගින් මරණය කරා ළඟාවීම තමයි මේකදී වෙන්නේ මේ අතීතයේ චීනයේ තිබුණ දඬුවමක් සාමාන්‍යයෙන් මිනිස්සු ගැසෙන ප්‍රසිද්ධ තැනක තියෙන කණුවක අදාළ පුද්ගලයාව බැඳලා දාලා තියුණු පිහියක් යොදාගෙන ඔහුගේ සමසහ මාංශ කපා දමනවා ඊට පස්සේ වදකෑ යොමු වෙන්නේ ඔහුගේ අත්වලට අත්වල ඇඟිලිවල ඉඳලා පොඩි පොඩි කෑලිවලට හෝ සන්ධියෙන් සන්ධියට හෝ සම්පූර්ණ අතම හෝ කපා දමමින් දඬුවම දිගටම ක්‍රියාත්මක කරනවා මේ දඬුවම දවස් 3ක් විතර කාලයක් පුරාවටම සිදු වෙනවා නොනවත්වා විඳින්න වෙන වේදනාව නිසා එම පුද්ගලයාගේ සිහිය පවා විකල්ව ගොසින් අවසානයේ ඉතා වේදනාකාරී මරණයක් කරා ළඟා වෙනවා ගොඩක් බහුලව භාවිතාවුණු දඬුවම් ක්‍රමයක් නොවුනත් මේ උලහිඳු වීමත් බැබිලෝනියානු කාලේ ඉඳලම පැවතව දඬුවමක් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන විදිහට ක්‍රිස්තු පූර්ව 1772 දී තමන්ගේ ස්වාමියාව මරා දමා වෙනත් අනියම් ඇසුරු පවත්වාගෙන ගිය කාන්තාවන්ට මේ දඬුවම දීලා තියෙනවා මේකෙදි වෙන්නේ තියුණු දිග උලක් ශරීරය හරහා ගමන් කරවීම මේක නිසා ඉතා මන්දගාමී වේදනාත්මක මරණයක් ළඟා වෙනවා සමහරු තප්පර ගානකින් මරණයටපත් වුණත් තවත් සමහරු පැය ගණන් සමහර විට දවස් 3ක් විතරම මේ මරණීය වේදනා සහිතව ජීවත් වෙනවා උල මතම මේ උල හිඳුවීම ආකාර දෙකක් තිබිලා තියෙනවා එකක් තමයි ශරීරයේ දිගාතට සම්පූර්ණ ශරීරයම උල තැබීම එහිදී දඬුවම් ලබන කෙනාව බිම සවි කරලා තියෙන උලක් මත වලින් ඉඳවනවා ඉතින් ශරීරයේ බර නිසා ශරීරයේ සිදුරු කරගෙන උල කටෙන් හරි බෙල්ලෙන් හරි එළියට මතු වෙනවා දෙවන විදිහ තමයි ශරීරය හෝ පපුව හරහා පිටෙන් මතුවෙන විදිහට තිරස්සතට උල යැවීම රෝම අධිරාජ්‍ය සමයේදී තමන්ගේ දරුවන්ව මරපු කාන්තාවන් විවෘත සුසාන භූමියක හිටවලා පපුව හරහා මේ විදිහට උලක් යවලා තමයි දඬුවම් කරලා තියෙන්නේ පෑස් හැඩෙන්නේ නැති මේ උපකරණය හැදිලා තියෙන්නේ ලෝහමය පෙති හතරක් මැදින් සරණේරුවකින් එකතු වෙලා මලක් ආකාරයට මේ වර්ධයේ ස්වභාවය අනුව උගුරට හරි කාන්තාවන්ගේ යෝනි මාර්ගයට හරි ගුද මාර්ගයට හරි ඇතුල් කරනවා මිත්‍යා දෘෂ්ටිකයන්ට උගුරටත් සමලිංගිකයන්ට ගුද මාර්ගයටත් මායාකාරයන්ට යෝනි මාර්ගයටත් විදිහට තමයි මේ දඬුවම දෙන්නේ මෙහි අග ඇති අතුරු වගේ කොටස කරකවද්දී ලෝහ පෙති විවෘත වෙලා ඉතා වේදනාකාරී තුවාල ඇති කරනවා මේන් මරණයට පත්වීමේ සම්භාවිතාව නම් අඩුයි ඒ වුණාට මේකත් එක්කම අනිත් දඬුවම් ක්‍රම දෙන නිසා මරණයට පත් වෙන්න පුළුවන් මේකත් මධ්‍යකාලීන යුගයේ තිබුණු දඬුවම් අතර අමතක කරන්නම බැරි ඉතාම දරුණු දඬුවම් ක්‍රමයක් මේක හදලා තියෙන්නේ විශාල ලී රාමුවක් ආධාරයෙන් මේකේ දෙකුණ මැදට වඩා පහත් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ මේකේ දඬුවම් දෙන කෙනාව මේ රාමුවේ උඩුබැලිය අතට වැතරෙන්න සලස්සලා අත් දෙක මැණික් කටුවෙන් සහ කකුල් විලුඹෙන් දම්වැල්ලු දා බැඳලා දානවා උඩ තියෙන කප්පියට සවි කරලා තියෙන අත්වාරුවක් ආධාරයෙන් අතපය සිරුරෙන් ඉවතට ක්‍රමක්‍රමයෙන් ඇද දානවා මේක ප්‍රතිපලය ඊටාම වේදනාකාරී ටික වේලාවකින් අත්පයවල සන්ධි විසන්ධි වෙනසක් දෙත් අවට ඉන්න අයට අහන්න ලැබෙනවා සමහර වෙලාවට අතපය සිරුරෙන් ගැලවී වෙන වෙන තරමට මේ දඬුවම ක්‍රියාත්මක වෙනවා ඒ කාලේ සිරකරුවන්ට මේ දඬුවම ලබා දෙන විදිහ බලන්න සැලැස්වීමෙන් විත්තිකරුවන්ගෙන් ඊටා පහසුවෙන් පාපොච්චාරණය කරන්න පුළුවන් වෙලා තියෙනවා මොකද මේ දඬුවම ඒ තරමට භයානක හා වේදනාකාරී මේක පුරාණ ග්‍රීසියේ තිබුණ දඬුවමක් ලෝකඩ වගේ ලෝහයකින් තැනූ ඇතුළත හිස් ගවයේගේ අනුරුවක් තමයි මේ දඬුවමදී යොදාගන්නේ ඒකේ එක පැත්තක අරින්න වහන්න පුළුවන් දොරක් තියෙනවා මේකෙන් දඬුවම් ලබන්න නියමිත පුද්ගලයව මේ ගවය තුල බැඳ දාලා එළිය යටින් ගිනි මැලයක් ගහලා ගින්දර දානවා ඒ ලෝහය ගින්දරෙන් කහපාට වෙනකන්ම ඉතින් මේ තාපය නිසා ඇතුළේ ඉන්න කෙනා ඊටාම වේදනාකාරී විලාප තියමින් මරණය දක්වාම පීච්චිලා යනවා ඔවුන්ගේ ජනය බය කරලා ඔවුන් වැරදි කිරීම අඩු කරන්න තමයි මේ වගේ භයානක දඬුවම් ක්‍රම යොදාගෙන තියෙන්නේ මේ රෝදේ විවිධ දඬුවම් ක්‍රම සඳහා ඒ කාලේ බහුලව යොදාගෙන තියෙනවා මේක කලින් කතා කරපු රැක් එකටත් යොදා ගන්න පුළුවන් වුණත් ඒ කාලේ හරිම නිර්මාණාත්මක දඬුවම් ක්‍රම තමයි තිබිලා තියෙන්නේ මේ වගේ රෝදේක වැඩිකාරයව බැඳලා දාලා උස කන්දක උඩ ඉඳන් පහළට රෝල් කරලා යවලා තියෙනවා තව ක්‍රමයක් තමයි මේ රෝදේ ආධාරකයක සවි කරලා ඒ මත වැඩිකරුව බැඳලා
ඔන්චිල්ලාවක් වගේ එක එහාට මෙහාට පදවනවා. ඒ වගේම යටින් ගින්දර සහ විවිධ උල් කටු වගේ දේවල් තියලා තියෙනවා. රෝදේ තේ වගේම තියුණු නෙරුම් තිබෙන නිසා දඬුවම් ලබන්නාට හැම පැත්තෙන්ම වේදනාව විඳින්න සිදු වෙනවා. ඇතුලෙන් වගේම පිටින් සමහරු මේ කුරුසයක් විදිහට යොදාගෙන වර්ධිකරුගේ අත රෝදේ මුදුනින් බැඳලා රෝදේ මැදින් සවි කරූ ඇක්සලයක් ආධාරයෙන් රෝදේ කරකවනවා. එහෙමත් නැත්නම් ගිනි ගහනව්වේ එහෙම දවස් ගණන් තියලා තියෙනවා. ඉතින් දඬුවම් ලබන කෙනාට Tamange අවසන් දිනුන අතපයවල වේදනාවක් දරාගෙන නොමැරී ඉතා දිගු වේලාවක් යනකන් වද වේදනාව විඳින්න නොමැරී මැරෙන්න වෙනවා. මරණයේ යාන්ත්‍රික කරන්න අදහස ඇවිත් තියෙන ජර්මානුවන්ට ඔවුන් තමයි මේ අයන් මෙන් යන්ත්‍රය හදලා තියෙන්නේ. මේකට මේ යකඩ කන්‍යාව කියන නම හැදිලා තියෙන්නේ ඒකේ පිටත පෙනුම තරුණියගේ වගේ නිසායි. මේක ඇතුළට දාලා වැහුවට පස්සේ දඬුවම්ලාභියාට හෙලවෙන්නවත් ලැබෙන්නේ නැහැ. මොකද මේක ඇතුළේ හැම පැත්තටම විහිදුන ලෝහ උල් තියෙනවා. මේ උල් සවි කරලා තියෙන්නේ ගොඩක් සංවිධානාත්මකව. ඒ එක උලක්වත් ශරීරයේ වැදගත් අවයව මුඛකටවත් හානි වෙන්නේ නැති වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ දඬුවම් ලබන කෙනාට ෂණික මරණයක් උරුම නොවි වේදනාත්මක මරණයක් ලබා දෙන්නයි. මේ උපකරණය නිර්මාණය කරලා සහ ඒකට ස්කැවෙන්ජර්ස් ඩෝට කියලා නම දීලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික මැට් ස්කැපින්ටන් නම් පුද්ගලයෙක් විසින්. මේක යකඩින් හැදුව කාදුවක් වගේ කොටසක් සමග තියෙන අඬු දෙකක් මැදින් සර්ණේරු වලින් එකට එකතු කරලා තියෙනවා. මැදින් තිබෙන කාදුවේ භාගයකට වර්ධිකරුව රිංගවලා ඉතුරු කොටස හරවලා ඔහුගේ පසුපස ගැටෙන විදිහට තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රූප්ුවක් ආධාරයෙන් අර සර්ණේරු තද කරනවා ඇතුලේ වර්ධිකරුව තෙරපිලා යන විදිහට. අන්තිමට උරස් අස්තිය සහ ඉලයට කැඩිලා යනවා වගේම සුසුම්නාවටත් හානි සිදු වෙනවා. සමහර වෙලාවට මේ තෙරපුම කොච්චරක්ද කියනවා නම් ඇඟ ඇතුලේ පීඩනය වැඩි වෙලා නම් ඇඟිලි තුඩු වලින් සහ මුහුණෙන් ලේ විදින්න පවා ඉඩ තියෙනවා. පළමු එලිසබත් රජිනගේ කාලේ රාජද්‍රෝහීන්ට මේ දඬුවම තමයි දීලා තියෙන්නේ. මේ දඬුවම ලබා දෙන ක්‍රමයේදී වර්ධිකරුගේ සම්පූර්ණයෙන්ම තට්ටෙ ගානක සිදු කරනවා. ඊට පස්සේ ඔටුවන්ගෙන් ලබා ගත්තහම මේ වර්ධිකරුවගේ ඔළුව වටේ ගොඩක් තදින් නොතලා ගැට ගහනවා. මෙහෙම කරාට පස්සේ ඔවුන්ගේ අතපයත් ගැට ගහලා කාන්තාරේ මැද්දට ගිහින් දානවා. මේ කාන්තාරවල උෂ්ණත්වය ඉතා අධික නිසා මේ ඔටුවන්ගේ හැම නිකන්ම ඇකිලෙන එක සිදු වෙලා ඔළුව හිතා ගන්න බැරි තරම් හිරට තෙරපෙන්න ගන්නවා. මෙහෙම තෙරපිලා වැඩි වෙලා වර්ධිකරුගේ ඔළුව පුපුරලා ගිහින් ගොඩක් ලොකු වේදනාවකින් අවසන් ගමන් යන්න සිදු වෙනවා. අපි අද කතා කළේ අතීතයේදී මරණය ළඟා වෙනකන් දුන් දඬුවම් පිළිබඳවයි. මේ දඬුවම් ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරලා කියන්න. ආයෙත් මේ වගේ වීඩියෝවකින් නැවත හමු වෙමු.